പെട്ടോണ്ട് പിയാൻ പറഞ്ഞ നമുക്ക് പെണ്ണു വീട്ടിന് പാരാദീസേ. ජිරාෆ් හිටියේ වෙන ගමක. ඒ කියන්නේ ගඟක් තිබ්බා මේ ගමේ. ගඟෙන් එගොඩ තමයි ජිරාෆ් හිටියේ. එතකොට අනිත් යාළුවෝ හිටියේ ගඟෙන් මෙගොඩ. ඔන්න දවසක් හයියෙන් වහින්න ගත්තා. ඒ වැස්ස කොච්චර වැඩිද කියනවා නම් ගඟෙන් එගොඩ වෙන්න තිබුණු පාලම කැඩෙනවා. මොකද උනේ? පාලම කැඩෙනවා. ඇයි පාලම කැඩුනේ? පාලම කැඩුනේ වැස්සට. ඔන්න ඉතින් වැස්සෙන් පස්සේ මේ යාළුවෝ එකතු වුණා සෙල්ලම් කරන්න. දැන් ජිරාෆ් කොහෙද ඉන්නේ? ජිරාෆ් ඉන්නේ ගඟෙන් මේ පැත්තේ. එතකොට අනිත් යාළුවෝ ඉන්නේ ගඟෙන් අනිත් පැත්තේ. දැන් වැස්සට පාලම කැඩිලා. ඊට පස්සේ මේගොල්ලෝ කල්පනා කරනවා කොහොමද අපි දැන් එකට සෙල්ලම් කරන්නේ කියලා. ජිරාෆ් කල්පනා කරනවා මං කොහොමද මේ යාළුවන් මේ පැත්තට ගන්නේ දැන් කියලා. එතකොට එයාට හොඳ අදහසක් ආවා. ජිරාෆ්ගේ බෙල්ල තිකයි නේද? ඔව් ජිරාෆ්ගේ බෙල්ල තිකයි. ජිරාෆ්ට හිතනවා මම මගේ බෙල්ල දික් කළොත් ඒගොල්ලන්ට මගේ යාළුවන්ට ගඟෙන් මෙගොඩට එන්න පුළුවන් කියලා. ඉතින් ජිරාෆ් මොකද කළේ? එයා ටිකක් පහත් වෙලා එයාගේ බෙල්ල ගඟෙන් මෙගොඩට තිබ්බා. එතකොට ජිරාෆ්ගේ බෙල්ල නිකන් ගඟෙන් උඩින් යන පාලමක් වගේ. ඊට පස්සේ මොකද කරේ? යාළුවෝ ජිරාෆ්ගේ බෙල්ල නගලා මේ පැත්තේ ඉඳලා මෙහාට ආවා. දැන් යාළුවෝ කොම එක තැනක. යාළුවන්ට හරිම සතුටුයි. ඊට පස්සේ මේ යාළුවන්ගෙන් හිටියනේ හාපැංචේ. හාපැංචා මොකද කළේ? හාපැංචා ලස්සන මල් මාලයක් හදලා ජිරාෆ්ගේ බෙල්ලට දැම්මා ස්තුති කරන්න වගේ. අපි කවුරු හරි අපිට උදව්වක් කරාම අපි ස්තුති කරන්න ඕනේ නේද? ඒ වගේ ස්තුති කරන්න තමයි මේ හාපැංචා ජිරාෆ්ගේ බෙල්ලට මල් මාලයක් දැම්මේ. ටීචර් කියලා දුන්න කතාවේ පින්තූර තමයි පුතාලට මේ පේන්නේ තියෙන්නේ. මේ පින්තූරත් එක්ක ගොඩනගපු නිසා තමයි අපේ පාඩමට පින්තූර කතා කියලා කියන්නේ. පුතාලටත් පුළුවන්ද මේ වගේ පින්තූරයක් දුන්නොත් එකෙන් කතාවක් ගොඩනගන්න? ඒ කියන්නේ අපි රූපෙට අපි දෙයක් හිතන්න ඕනේ, මේකෙන් මොනවද පේන්නේ. ඒ විදිහට ඒ රූපවලට වාක්‍ය ගලපන්න තමයි තියෙන්නේ. අපි පින්තූරත් එක්ක බලමු. පළවෙනි පින්තූරෙන් මොකද වෙලා තියෙන්නේ? වැස්සත් එක්ක පාලමක් කැඩිලා යනවා. දෙවෙනි රූපෙන් යාළුවෝ ගඟෙන් දෙපැත්තේ බලාගෙන ඉන්නවා. තුන්වෙනි රූපේ ජිරාෆ්ගේ බෙල්ලේ නැගලා යාළුවෝ ගඟේ ඒ පැත්තේ ඉඳන් මේ පැත්තට එනවා. අන්තිම රූපෙන් අපිට පේනවා හාපැංචෙක් ජිරාෆ්ගේ බෙල්ලට මල් මාලයක් දානවා. අන්න ඒ විදිහට මේ පින්තූර හතරෙන් තමයි ටීචර් කතාව ගොඩ නැගුවේ. අපි එහෙනම් ඒ පාඩමින් ප්‍රශ්නවලට උත්තර දෙමුද? අන්න පළවෙනි ප්‍රශ්නේ,
anu pilivalata anka damanna anu pilivalata anka danannalu vakya tiyenawa me vakya kathawat ekka une kohomda kiyala 1 2 3 4 5 danna tama tiyenne jiraf yahaluwanta udaw kirimata situwa vassata palama kaduna jiraf egodata bella dikukala mal malayak dama stuti kala yaluwo megodata aawa den kathawat ekka putalata matakai neida kohomada une kiyana piliwela e widiyata anka danna ඊළඟ ප්‍රශ්නේ හරිනම් හරි ලකුණත් වැරදිනම් වැරදි ලකුණත් යදන්න තමයි තියෙන්නේ. වැස්සට වැට කැඩුනා. වැස්සට වැටද කැඩුනේ නැහැ. පාලම නේද එහෙනම් එකට එන්නේ වැරදි ලකුණ. හාවා මල් මාලය දැම්මා. හරිද වැරදිද? හරි. ජිරාෆ්ගේ බෙල්ල කොටයි. ජිරාෆ්ගේ බෙල්ල කොටයිද? නෑ නේද ජිරාෆ්ගේ බෙල්ල දිගයි ඒකනේ යාළුවන්ට පාලම වගේ ජිරාෆ්ගේ බෙල්ලෙන් එගොඩ එන්න පුළුවන් උනේ ලේනා මල් මාලේ දැම්මා ලේනද පුතේ මල් මාලේ දැම්මේ නෑ නේද එහෙනම් උත්තරේ වැරදි ඉතවා වතුරට වැටුණා ඉත වතුරට වැටුණද නෑ යාළුව කවුරුත් වතුරට වැටන්නේ නැතුව ජිරාෆ් පරිස්සමට යාළුව ගංගෙන් මෙගොඩට ගෙනාවා ඊළඟට යට දීලා තියෙනවා උත්තර පහක් පුතාලා හිස්තන් පුරවන්න ඕනේ උත්තරත් එක්ක ජිරාෆ්ගේ බෙල්ල නුකක් වෙන්න පුළුවන් උත්තරේ දිගයි ගංගේ වතුර වැඩි හාවා මල් මාලය දැම්මා ලේනා අත් පොඩි ගසනවා අහසින් වැහි බින්දු වැටෙනවා හරි දැන් අපි එහෙනම් ප්‍රශ්න වලට උත්තර ලියමු හරි අන්න පාලම කැඩුනේ ඇයි ඇයි පාලම කැඩුනේ වැස්ස නිසා යාළුවන්ට උදව් කළේ කවුද කවුද යාළුවන්ට උදව් කළේ ජිරාෆ් මල් මාලය දැම්මේ කවුද ජිරාෆ්ට මල් මාලේ දැම්මේ කවුද? හාවා. මෙන්න මේ විදිහට අපිට පින්තූර කතාවෙන් ප්‍රශ්න වලට උත්තර ලියන්නත් පුළුවන්. පුතාලට දැන් පින්තූර බලලා එකෙන් කතාවක් ගොඩනගන්න පුළුවන් නේද? හරි. මේ ප්‍රශ්න වලට පිළිතුරුත් ලියන්න. පුතාල බලන්න තව ඒ වගේ පින්තූරයක් අරගෙන එකෙන් පුතාලට පින්තූර කතා ගොඩනගන්න පුළුවන්ද කියලා. ටීචර් කැමති පුතාලගේ පුතාලා ගොඩනගපු පින්තූර කතා බලන්න. දේදුණු පාරාදීසයේ Facebook පිටුවට පුතාලා පින්තූර කතා එවන්න. එතකොට ටීචර්ටත් පුළුවන් ඒවා බලන්න. එහෙනම් ආපහු තව පාඩමකින් අපි හම්බ වෙමු. පුතාලා හැමෝටම තෙරුවන් සරණයි මේ පුංචි සමනලුන්ට පියාඹන්න මඟ කියන දේදුණු පාරාදීසය